අන්ධකාරයේ ගිලී සිටි ලක්වාසී ජනතාව බුදුන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගයට යොමු කළ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි. මිහින්තලා උදාගරින් ලක්දිවට පෑයූ පොසොන් සඳ අපේ ජන ජීවිතය, සමාජය හා සංස්කෘතිය නව වෙනසකට ලක් කළා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉද්දිය උද්දිය සම්බිල බද්දසාලය යන ස්වාමීන් වහන්සේද සුමන සාමණේරයන් වහන්සේ සහ බණ්ඩුක උපාසක යන ධර්මදූත පිරිස සදහම් පණිවිඩය රැගෙන අද වැනි දිනක ලක්දිවට පැමිණියා. මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා හමුවන විට රජු ඇතුළු පිරිස මුවදඩයමේ නිරත වූ බව ඉතිහාසයේ දැක්වෙනවා. රජතුමාට චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරමින් ලක්දිව බුදුසසුන පිහිටුවීමේ ආරම්භය සටහන් වූයේද අද වැනි උතුම් දිනකයි. දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායකත්වයෙන් පැවැත් වූ තුන්වන ධර්ම සංගායනාවෙන් පසු රටවල් නවයකට ධර්මදූත කණ්ඩායම් පිටත් කර හැරුණු බව ශාසන ඉතිහාසයේ සඳහන්. එම ධර්මදූත ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ වඩාත් සාර්ථක වූ අතර එවකට ලක්දිව පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රටවැසියන් බුදුදහම වැළඳගත්තා. බුදුදහම ව්‍යාප්ත වීමත් සමග මෙරට ආගමික, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික යන ක්ෂේත්‍රවල පුනර්ජීවනය සිදු වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් පසු දින අනුරාධපුරයේදී දේශනා කළ විමානවත්තු, පේතවත්තු හා සත්‍ය සංයුක්ත ධර්ම දේශනාව අසා අනුරාධදේවිය ඇතුළු 500ක් කාන්තාවන් සෝවන් ඵලයට පත් වුණා. ලාංකික ජනතාව ලොව කිසිම සංස්කෘතියකට ගැති නොවි ස්වාධීන ලෙස නැගී සිටියේ අද වෙනි පොසොන්පුර පසළොස්වක පොහෝ දිනයේ ලැබුණු බුදුදහමේ ආලෝකය ඔස්සේ. මේ උතුම් පූජනීය දිනය සිහිපත් කරමින් ආමි සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් රටපුරා බෞද්ධ සදහැවතුන් ආගමික වතාවත්වල නිරත වනවා. මේ අතර පොසොන් පොහෝ දිනේ යනු ලක්දිව බෞද්ධ ශිෂ්ටාචාරය පදනම සකස් වීමට මුල් වූ කරුණු අනුස්මරණය කෙරෙන අග්‍රතම ජාතික පූජෝත්සවය බව පොසොන් දින පරිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරනවා. මෛත්‍රිය හා සාමකාමී සහජීවනයේ පෙරදරි කර ගනිමින් සියලු දෙනා කටයුතු කිරීමේ අගයද ජනාධිපතිතුමාගේ පොසොන් දින පණිවිඩයෙන් පෙන්වා දී තිබෙනවා. මේ අතර සත්‍ය ධර්මයේ ජන සමාජයට නිදන්ගත වීමට ආක්‍රමණ, හිංසන හෝ ප්‍රචණ්ඩත්වය අවශ්‍ය නොවන බව පොසොන් දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. සමාජ, සංස්කෘතික හා දේශපාලන ආදී සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිශීලී වෙනසක් ඇතිවීම පිළිබඳ ලෝක ඉතිහාසයේ හොඳම නිදසුන බුදුදහම ලක්දිව තුළ ස්ථාපිත වීම හඳුන්වා දිය හැකි. අන්‍ය ආගම් හා සංස්කෘතීන්ට ගරු කරමින් සියලු දෙනා සහජීවනයේ යුතුව ජීවත් විය යුතු බවද අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වනවා. ITN මාධ්‍යාලය සංවිධාන කරන අනුබුදු මිහිඳු වන්දනා පොසොන් වැඩසටහන සිතුල්පව්ව රජමහ විහාරස්ථානයේදී සදහවත් ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්තුණා. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් පින්කම් මාලාවක් අද දවස පුරා පැවැත්වුණා. උදැසන අෂ්ටාංග සීලයේ පිහිටුවීම සිතුල්පව්ව විහාරාධිපති, දකුණු පළාතේ උපප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රධාන ධර්මදේශනාව පැවැත්වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක ලොස් ඇන්ජලීස් ධර්ම විජය විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වල්පුල පියනන්ද ස්වාමීන් වහන්සේ. අනුබුදු මිහිඳු වන්දනා පොසොන් වැඩසටහන දවස පුරා සජීවීව විකාශය කිරීමට ITN මාධ්‍යාලය කටයුතු කළා. මහා සංඝපරපුරේ මහා යතිවරයා වණ්ඩට පෙරමන් තනනා කුඩා සාමණේර ස්වාමීන් වහන්සේට දිරිදෙන අරමුණින් සංවිධානය කෙරෙන ITN FM ශාසනාලෝක වැඩසටහනද සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ සිට ගෙන ඒමට කටයුතු යොදා තිබුණා. SDC මාධ්‍ය ප්‍රමුඛයා ලෙසින් ITN මාධ්‍යාලයේ 40 වසරක සංවත්සර සැමරුම සනිටුහන් කරමින් සාමණේර ස්වාමීන් වහන්සේ 49ක් උදෙසා ධර්ම ග්‍රන්ථ සහ පරිෂ්කාර පූජා කිරීම මෙහිදී සිදු කෙරුණා.
උන්වහන්සේ මෙලොවට දායාද කළ දෙමව්පියන්ටද පරිත්‍යාග ලබා දීමට කටයුතු යොදා තිබුණා. මෙහිදී ප්‍රධාන අනුශාසනාව සිතුල්පව්ව විහාරාධිපති දකුණු පළාත් උපප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරත්න ස්වාමින් වහන්සේ සිදු කළා. පොළොන්නරුව බෞද්ධ සංගමය 59 වන වරටත් සඳහන් කළ මහා බද්දන්සැල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඒ පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදී ඓතිහාසික පොළොන්නරුව පූජා නගරයට පොසොන් පොහොයට පැමිණෙන ජනතාව ඉලක්ක කර ගනිමින් සෑම වර්ෂයකදීම මෙම දන්සල සංවිධානය කෙරෙනවා. භික්ෂුන් වහන්සේ 69කට ධානය පූජා කිරීමෙන් අනතුරුවයි දන්සල ආරම්භ කෙරුණේ. පුරාණ රජ දවසේ සිට දේශීය ගොඩනැගීම සඳහා කැප වූ හෙළ රජ දරුවන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීමද සිදු කෙරුණා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, වයඹ ආණ්ඩුකාර පේශල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සුගත් රණසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. බෞද්ධාලෝක පොසොන්නුලේ සමාරම්භක උත්සවය අග්‍රා මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්තුණා. ඒ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සංවිධානය කරන මෙම පොසොන්නුරල ලබන 18 වනදා දක්වා පැවැත්වෙනවා. ඊට සමගාමීව සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර මහා තුරණක්ද ඉදිකර තිබෙනවා. සම්බෝධි විහාරස්ථානයේ සිට සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීම සිදු කෙරුණේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රධාන ධර්ම දේශනයේ පවත්වනු ලැබුවේ කොළඹ නවකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දිව්‍යාගහ යසස්සී ස්වාමීන් වහන්සේ. බෞද්ධයන් පමණක් නෙවෙයි අබෞද්ධයනුත් මේ පින්කම් එකට එකතු කරගෙන හැම දෙනාගේම සමන්තාවය වර්ධනය කරගෙන පොසොන් උත්සවය සංවිධානය කරගෙන තියෙන මේ අවස්ථාවේදී මේ ධාතු වන්දනා පූජා සත්කාරාදිය අද දවසේ පටන් ආරම්භ කිරීමේ ඉතාමත්ම වැදගත් කොට සලකන්නට පුළුවන්කම තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුශාසකත්වය මත අග්‍රාමාත්‍ය කාර්යාලය සුබසාධක සංගමයේ සංවිධානය කරන කඩල දන්සල අරලියගහ මන්දිර පරිශ්‍රයේදී අද උදැසන විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශාල පිරිසක් ඊට එක්ව සිටින අයුරු දැකගත හැකි වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. ඉන් අනතුරුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. ජාතික තරුණ සේවා සභාව සන්නදාන කරන ජාතික තරුණ පොසොන් කලාපය මාර්ගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී මේ වන විට පැවැත්වෙනවා. තරුණ පොසොන් කලාපය සඳහා පූර්ණ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. අද උදැසන සිටම දිවයිනේ නන්දසින් පැමිණි සදැහැති ජනතාව සර්වඥ ධාතු වන්දනාවේ හි නිරත වුණා. එහිදී ඔවුන් මෙසේ අදහස් බෙදාගත්තා. ඒ ධාතුන්වහන්සේලා බලන්න පාන්දර පහමාරට ආවේ ලොකු පිනක් කියලා හිතනවනේ. පාන්දරින්ද ලැබිලා ඉන්නේ හරි සතුටුයි. අපි පාන්දර ආවේ ධාතුන්වහන්සේලා වැඳ පුදා ගන්න සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා මේ අවස්ථාව. මාවනේ ඉඳලා ආවේ මේ කරන පින්නට උගලන්ට නිදුක් නිරෝගී සම්පත් ලැබෙන්න ඕනේ, සියලු දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ උගලන්ගේ සත්කාරයට. උදේ 4ට ධාතුන්වහන්සේ ඇදගෙන මේ අවස්ථාව අපිට සැලසුණු හැම දිනාටම බොහොම පින්. පොසොන් කලාපය පහන් කූඩු ප්‍රදර්ශනයකින් අලංකාරවත් තොරණකින් භක්ති ගීත වැඩසටහන් වලින් සමන්විතයි. දුම්තරි බද්දන්සලක්ද පැවැත්වෙනවා. පොසොන් කලාපය 18 වන දාතේ පැවැත්වීමට නියමිතයි. පාස්කු ප්‍රහාරයෙන් පසු රට තුළ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මෙවර පොසොන් පොහොය ඉතා ඉහළින් සමරන ලෙස අග්‍රා මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කළ ඉල්ලීමනු යමින් දෙවන පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. පොසොන් උත්සවයට සමගාමීව තිස්ස මහරම රජ මහ විහාරස්ථානයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 1,272,000.
අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මාධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මතයි මෙම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල සංඝ සතු කිරීමද අමාත්‍යවරයා විසින් සිදු කළා. තිස්ස මහරම සඳගිරි උබේ රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලයගම ධම්මසේන ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහය ඇතිව තිස්ස මහරම පුසුන් උත්සවයේ උත්කර්ෂවත්ව පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර තිබෙන්නේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිති උදෙසා අපේ රජයත් අප සියලු දෙනාත් අප කැප වී සිටිනවා ඒ ඉලක්කය කරා යන්නට. විශේෂයෙන්ම සසුනට ඉමහත් සේවාවක් ඉෂ්ට කරන අපේ මහා සංඝරත්නය ලොවට බිහි කරපු ඒ ආදරණීය උන්වහන්සේලාගේ දෙමෝපියන් නිවෙස් ඉදිකර දීමේ බුදුපුත් මාපිය කැපකරු නිවාස යෝජනා ක්‍රම අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඊයේ දවසේ ලංකාවේ 2500 වෙනි උදාගම්මානයට මුල්ගල් තියලා අපි බුදුපුත් මාපිය කැපකරු ක්‍රමයට ඒ මූලික පියවර දියත් කරා. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ එක්ව සංඝයා වහන්සේ 500 නමකට උදෙසන දානේ පිරිනැමීම සිදු කළා. ඒ රුවන්වැලි සෑ රදුන් අභියසදී මෙම අවස්ථාවට මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. පොසොන් උත්සවයේ නිමිත්තෙන් අනුරාධපුරයේ අටමස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතුද අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රුවන්වැලි සෑය, තූපාරාමය, ලංකාරාමය, අබේගිරිය, ඉසුරුමුණිය වැනි විහාරස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණේ ඒ අනුවයි. වවුනියාව මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්ථානයේ කේන්ද්‍රකර ගනිමින් පොසොන් කලාපයක් පැවැත්වෙනවා. ඒ උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක මඩුකන්ද ශ්‍රී දළදා විහාරාධිපති පූජ්‍ය මුව ඇටගම ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි යුද හමුදා නිලධාරීන්ගේ දායකත්වයෙන් මරණයට කැප වූ ගවයින් තිදෙනෙකු නිදහස් කිරීමද මෙහිදී සිදු කෙරුණා. ඊට සමගාමීව වාර්ෂික අලුත් සහල් මංගල්‍යයද අද පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි විදේශිකයන් පිරිසක් ශ්‍රී ලාංකිකයන් වෙත අයිස්ක්‍රීම් දන්සලක් සංවිධානය කර තිබෙනවා. ඒ මාතර මිරිස්ස සංචාරක කලාපයේදී රටවල් අටක විදේශිකයන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මිරිස්ස සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය සහ මිරිස්ස සංචාරක පොලිසිය සහයද සංචාරකින්ට ලැබුණා. ලාංකීය සංස්කෘතියේ අනන්‍යතා විදහා දක්වන සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමටද මෙහිදී කටයුතු කර තිබුණා. තමන් මින් පෙර මෙවද්දක් අත්විඳ නොමැති බවත් එවැනි අත්දැකීම් විඳීමට ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවත් සංචාරකයන් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියා. It's such a wonderful place and such beautiful people. Everyone should come. People are amazing, the food's amazing. Come visit Sri Lanka. It's a beautiful country. It's a safe country. It's a beautiful country. Very friendly. Everyone's very safe, very fun. Yeah, come to Sri Lanka. Come have fun. මහනුවර අම්පිටිය දෙවන සුරුවම අභියසදී පොසොන් බැතිගේ සරණියක් ඊයේ පැවැත්වුණා. බෞද්ධ කිතුනු සහ හින්දු ජනතාව එක්වෙමිනුයි මෙම බැතිගේ සරණිය සංවිධානය කර තිබුණේ. ශ්‍රීපාද අඩවියේ කිරිවන්නෙළිය ප්‍රදේශයේ සාසන ප්‍රදීපාරාමය සංඝ සතු කෙරුණා. භික්ෂුන් වහන්සේ සිය නමකට පමණ බවුන් වැඩීමට හැකි පරිදි ආරාමය සකස් කර තිබෙනවා. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 3කට අධිකයි. ප්‍රදේශයේ දායක දායිකාවන් සහ දානපතියන් ඒ සඳහා ආධාර කර තිබුණා. අරකාවිල ප්‍රදේශවාසීන් දෙවන වරටත් සංවිධානය කළ කොස්සට අග්ගලා දන්සල අරකාවිල පන්සල අසලදී පැවැත්වුණා. දේශීය ආහාරයක් වන කොස්සට ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව කොස්සට කිලෝග්‍රෑම් 500ක් පමණ යොදා ගනිමින් මෙම දන්සල පැවැත්වූ බවයි සංවිධායකයින් පවසන්නේ. කීර්තිමත් ජාතික නායකයන් දෙපළක් වන ඩී.එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක යන මහතුරුන් සිහිපත් කරමින් පොළොන්නරුව බැදිවැව ප්‍රදේශයේ මහා බද්දන්සලක් පැවැත්වුණා. ඒ විදේශ කටයුතු රාජ්‍ය මාධ්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය උදෙසා දහවල් සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමේ අනතුරුවයි දන්සල ආරම්භ කෙරුණේ. පොසොන් පොහොය නිමිත්තෙන් කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය කුරුණෑගල නගර සභාවේ කම්කරුවන් සහ සමීපාරක්ෂක සේවකයන් වෙනුවෙන් වියලි සලාක ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කළා. විද්‍යාලය මගින් වාර්ෂිකව සංවිධානය කරන බද්දන්සල වෙනුවටයි මෙම වැඩසටහන පැවැත්වුණේ. රුපියල් 105කට අධික මුදලක් වැය කරමින් මෙම වියලි සලාක පිරිනැමීම සිදු කෙරුණා.